සරණයි අයින් හතර ස්්‍රේණයේ ඉගනුම ලබන අපේ දවා දරුවන්ට හරිහූරු දහම් පාසල තුළින් අපි බලාපොරොත්තු වෙනවා පත්සනි පාඩම කියලා දෙන්නට හරි අපරු දහම් පාසලින් හැම පන්තියකටම මේ වගේ අපේ ඉගෙනගන්න දරුවන්ට ගොඩක් හොඳින් ඉගෙනගන්න පුළුවන් වෙන විදිහට පාඩම් නිර්මාණය කරලා පීදිරි පත්් කරනවා ඉතින් ඔබට පුළුවන් දිගටම ඒ පාඩම් සමඟ සම්බන්ධ වෙමින් දහම් අධ්‍යාපනය ලබාගන්නට තුවේ පුතේ අපි දහම් අධ්‍යාපනය ඉතාමත් හොඳින් ලබා ගන්නට ඕන එතොකොට තමයි අපි හොඳ දරුව බවට පත්වෙන්නේ ඒ හොඳ දරුව බවට යාලට පත්වෙන්න අත්වලක් විදිහට තමයි අපි මේ විදිහට පාඩම් නිර්මාණය කරලා ඔයාලට ගෙන ග්ඩ අවස්ථාව ලබාදී ලතියෙන්නේ ඉතින් තාක්ෂණක මෙවලම් පාවිච්චි කරකොට වැරැදි දේවල් වලට යොමුවෙන්නේ නැතිව මේ හොඳ දේවල් ඉග ගන්ඩ ඒව පාවිච්චි කරන්න වාලටයක ගොඩක් වැදගත්වේ අපි හතර වස්සරේ ඉගෙන ගන්න වාලට කියල දෙන්න බලාපොරොත්වවෙන්නේ පස්සෙෙන පාඩම වෙසක් අසිරිය වෙසක් පෝයේ දවස කියන්න අපි හැම දෙනාටම ගොඩක්ම වැදගත්වෙන පෝය දවස වෙසක් පෝය දවස සිදහත්කුමාරයාගේ උපතත් සිද්ධහරථ තාපසතුමාගේ බුද්ධත්වයත්ඒ වගේම අපේ උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ මහා පරිලිර්වාණයක් කියන කරුණු තුනම සිද්ධ වනේ වෙසක් පෝය දවසේ අන්න ඒ නිසා තමයි අපි වෙසක් පෝය ගැ වෙසක් පොෝය දවස ගැන කතා කරන්නේඒ වගේ වෙසක් පෝය දවස ගැන්න අපි ගෞරවයෙන් කතා කරනුයි වගේ දවසේ ගොඩක් වැදගත්වෙන වටින දේවල් අපි සිද්ධ කරනවා හොඳ දේවල් සිද්ධ කරනවා. ඉතින් අපි බලමු ලස්සන කවිපන්තියකින් තමයි මේක අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ලස්සනට කවිපන්ති කියන ගමන් ඉගෙනගන්න ගමන් ලස්සන පින්තූරත් තියෙනවා. ඉතින්ඒ හැම දෙයක්මත් බලන ගමන් අපි හරි මආසාාවෙන් මේ පාඩම ඉගෙන ගනිින්. අපේ උතුම් වූ ලොවතුරා බුදුරජාණන් වහන්සේගේේ තෙමගුල තමයි වෙෙසක් පෝය දවස අපි සමරන්නේ. ඒ නිසා වෙසක් පෝය දව වෙසක් කාලයේ වෙසක් සතිය තුළ හරිම අසිරිමත් බොහෝ නිර්මාණ මිනිසුන් විසින් සිදුකරනු ලබනවා. ඉතින් එහෙනම් අපි බලමු. පෙසක් පෝයයේ දවසේ තියන අසිරිය කියන මාතුරුකාව යටතේ තියෙන කවිපන්තිය පළවෙනි කවයට අපි අවධාන යොමු කරලා කවේ දී කියන්නෙ මුුණවද කියෙලා අපි බල. ලුම්බිණයේ සාලෙවනි උතුම් වෙෙසක් පෝයදිනි මහමාය මවුකුසිනි මහබෝසටන් පහලවුණේ. ලුම්බිණයේ සාලෙවනි උතුම් වෙසක් පෝයදිනි. මහාමායා මවුකුසිනේ මහා බෝසත් පාහාල වුණේ පස්සන කවියකින් තමයි සිදුහත් බෝධිසත්වයන් වහන්සේ ඉපදනු විදිහෙ ගැනක යන්නේ. ලුම්බිණේ සාලවනේ ලුම්බිණි කියන සල් උයනේ සාලවනය කියලා කියන්නේ සල් උයන සල් වනය කියන එක උතුම් වෙසක් පෝයදිනේ. උතුම් වූ වෙසක් පෝය දවසේ මහමායා මවකුසිනෙ මහබෝසත් පහළ වුණේ මහාමායා දේවියගේ කුසින් තමයි මේ බෝධි සත්වයන් වහන්සේ කුමාරයයි පදුනේ පහළ වනේ මහමායා මවකුසිනේ එහනම් සිදුහත් කුමාරයාගේ මවකවුද සිදුහත් කුමාරයාගේ මව තමයි මහාමායා දේවිය ලුම්බිණ සල්ලු නේදී වෙෙසක් පෝ ඒ දවසේ මහාබායා දේවියගේ කුසිෙන් තමයි සිදුහත් පෝසතාාණන් වහන්සේ පහළ වනේ කියන අදහස තමයි එකවිින් කියන්නේ. ලුම්බිණයේ සාලවන්නේේ උතුම් වෙසක් පෝයදිනේ මහමායා මව්කුසිනේ මහබෝසත් පහල වුණේ හොඳ ඊළඟට අපි කවයට දෙවැනි කවියට අවධානයමු කරමු. ගිහිගෙට හිත කලකිරුුණි සම්පත් හැම හැරදැමුණේ, සවු කෙලෙසුන්මුල් සිිඳුනිි ලොවතුරු බුදු බව ලැබුණි, ගිහිගෙට හිත කලකිරුුණි සම්පත් හැම හැරදැමුණේ සෞකය ලෙසුම්මුල් සින්දනිි ලෝවතුරු බුදු බව ලැබුණි උතුම් වූ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගත්ත අවස්ථාව ගැන තමයි ඒ කවීෙන් කියවෙන්නේ මොකක්ද ගිහි ගෙට හිත කලකිරුණි. ගිහිගෙද ගිහි ගෙදර කියලා කියන්නේ ඔය පුතා ලදුවලා ඉන්න න වෙලා නැති ජීවිතයට තමයි, ගිහි ගෙදර කියලා කියන්න. එහනම් ගිහි ගෙදරට රජ ගෙදර ගැන කලකිරීමක් ඇති වුණ. රජතුම් සිදුහත් කුමාරයා ගිහි ගෙදර සුද්දෝදන් රාජ මාලිගාවෙන හිටිය ඉතින් සිදුහත් කුමාරයට ගිහි ගෙදර ගැන කලකිරීමක් ඇති වුණ. සම්පත් හැම හැර දැමුණි සම්පත් ගොඩාක්තිබුුණ. රම්ය සුරම්ය සුභ කියන මාලිකා තුනක තමයි සිදුහත් කුමාරයාට සැපසම්පත් ලබාදීලා තිබුණේ සුද්දෝධන මහ රජතුමා. ඉතින්නේ හැම දෙයක්ම අත හැරලා. සෞ් කෙලෙසුන් මුල් සිදුනේ. සියලූම කෙලෙස් මුල් සව් කියල කියන්නේ සියලු කියනෙක්. සවු කෙලෙසුන් සියලූම කෙෙස් නරක නපුරු සිතුවිලි නරකදේවල් සියල්ලක්ම ඒ සිතුවිලි සියල්ලක්ම නැති කරන්නටයදනා ලෝතුරු බුදු බවලැබුණේ අන්න එතකොට තමයි ලෝවතුරා බුද්ධ කියන තත්ත්වයට පත්වෙන්ඩ බුදුරජාණන් වහන්සේට පුළුවන්කම ලැබුණි. ගිහි ගෙදර පිළිබඳව හිත කලකිරුණා සැපසම්පත් අතහැරලදාලා මහා අභිනිස්ක්‍රමණය කළ සියලූම කෙලෙසුන් නැති කලා ලෝවතුරා බුද්ධත්වයට පත්වුණා. එක තමයි එකවීන් කියවෙන්නේ. එනම්? වෙසක් පොය දවසේ සිද්ධ වෙච්ච දෙවනි කාරණය උතුම්මූ බුදුරජාණන් වහන්සේ පහළවීම කියන කාරණය තමයි මේ කවීන් කියන්නේ. ගිහිගෙට හිත කලකිරුුණේ සම්පත් හැම හැරදැමුණේ සවු කෙලෙ සුම්මුුල් සිදුනී ලොවතුරු බුදු පව ලැබුණේ ඊළඟට කාණය. එසක් පෝය දවසේ සිද් වෙච්ච තුංවනි කාරණය. උපවත්තන සල්වෝයනේ සැතපීමල්තුරු සෙවනේ අනියත බව පවසමිනි සම්බුදුහිමි පිරිනිවුුණේ උපවත්තන සල්ලුයන උපවර්තන කියන සල්ලුවයන කුසිනාරානුවර උපවර්තන කියන සල්ලූයනේ. මල්ල කියන රජවරුන්ගේ නගරේ තමයි කුසිනාරානුවර ඉතින්නේ කුසිනාරානුවර මල්ල රජවරුන්ගේ උයන තමයි උපවත්තන කියන සල්ලුවෙන කුසිනාරානුවර තමයි මල්ල රජවරු හිටිය මේ රජවරුන්ගේ උපවර්තන කියන සාල වන උද්‍යානයේ තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සැතපී මල් තුරු සේවනය සැතපිලා මල් තුරු සෙවනි මල් පිපිල තිබුණු සල්ගස් දෙකක් අතර තමයි සැතපුනිි. සල්ගස් දෙකක් අතර සැත පිලා ත පයි පිරිනිිවීමට පත්තුනේ අනියත බව පවසමිනි. සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි කියල බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හන්දදානි භික්කවේ ආමන්ත්‍යයාමී වෝ පයදම්මා සංඛහාරා. අවසන් වතාවට භික්‍ෂූණී මම ඔබට ආමන්ත්‍රණය කරන්නේ. සියලුම සංස්කාරධර්මයන් අනිත්‍ය ස්වභාවයට පත්වෙනවා. කියන දේසනාව සිදු කරලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේ අන්තිම බුද්ධ වචනය තමයි සියලු සංස්කාරධර්මයන් නැසනසුළුයි අප්‍රමාදීව කුසල් වඩන්න කියන අවා අවවාදය ලබා දුන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා ඒක තමයි මේ කවෙන් කියන්නේ එහම නම් සක් පෝය දවසේ සිද්ධවෙච්ච ශේෂ කරුණුවලින් තුගනි කාරණය තමයි මේ කවීන් කියවුණේ උපවත්තන සල් වයනී සැතපිමල් තුරු සෙවනි අනියත බව පවසමිනි සම්බුදුහිමි පිරි නිවුණේ එ විදිට ලස්සනට කියලා අපි මේවා පාඩම් කරගනිම්ම පින්තුරෙන් අපිට පේනවා භික්ෂුන් වහන්සේලා සෝකයෙන් සංවේගයෙන් වන්දනා කරගෙන ඉන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනිිවීමට පත් වෙලා සියලූ දි්‍යලෝකවල බ්‍රහ්මලෝකවල දෙවියන් ඇවිල්ලා මල්වර්සාවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහයට ඉසිනා අවස්ථාවක් තමයි මේ අපි දකින්නේ හොඳයි ඊළඟට හතරවෙනි පද්ධිය හත්තරවෙනි කවිය බලමු මොකක්ද කියන්න කියලා. පුන්පොදා සඳකරණි බෝමලු වයි එළිියෙවුුණි සාදුුසාදුුහදනැගුණි වෙස්සන්ගේ සිරීජයි මෙවුුණ පුන්පොදා සඳකරණි බෝමලු වයි එළියෙවුුණි සාදුසාදු හඩනැගුන්නේ වෙෙස්සන්ගේසිරේජයි මැවුුණේ පුන් පෝදා සඳකිරණේ පුන් පෝදා සම්පූර්ණ හඳ පායලා තියෙන පෝය දවසේ. බෝමලුවයි එලියවනේ බෝමලුව එළිය වුණා බෝධීන් වහන්සේ වැඩසිටින මළුව තමයි මේ බෝමළුව කියලකයන් සඳ එලියෙන් බෝමලුව ආලෝකවත්තෙනෝ. සාදු සාදු හඬනෙකුණ. සාධූ 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 කියන හඳ හැම තැනකම එහෙනවා. පෙසගේ සිරියයි මැවුණේ පෙසක් පෝය දවසේ අසිරිය මැවෙනවා. අපි බලමු මිට පස්සේ මම පෙන්නවා වෙසක් පෝය දවසේ අසිරිමත් භාවය ගැන පෙන්නුම් කරන ලස්සන පින්තූරවලින් ම පෙන්නවා. ඉතින් හිතන්නකො බලන්න පුන් පෝය දවසේ හඳකිරන වැටිලා බෝමුව බෝමලුවේ. සහ බෝ පත්වලට හඳ කිරන වැටිලා හඳ එලිය වැටිලා සාදුසාදු නද නාදය දහස් දෙනා පතුරුවමින් ඉන්නකොට වෙසට පොය දවස මැවෙන අසිරිය කොයි තරම්ද කියල හිතන්න. පුන්පෝදා සඳකිරණි බෝමලුවයි එලිය වනේ සාදුු සාදු හඬ නැගුනේ වෙෙස්සගේ සිරීයයි මැවුනේ. වෙසගේ ඒසරි යයිමැව්නේ වි බලන්න හඳ පායලා හඳ කියරන වැටිලා තියෙනවා වෙසක් කූඩු පත්තු කරලා තියෙනවා වෙසක් පහන්කූඩු දල්ලො ලතියනවා ලස්සනට හැම තැනම තියෙනවා පහන් ඩල්ලො ලා තියනවා බදුරජාණන් වහන්ේ පිළිම වහන්සේ වැඩ ඉන්නවා බෝධීන් වහන්සේ වැඩ ඉන්නවා. යිතිරජාණන් වහන්සේ ඇතින් වැඩඉන්නවෝ පේනවා බලන්න කොයිීතරම් නම් සුන්දර දසුනන්ද කියලා කොයිතරම් නං සුන්දරත්වයක් තියනවද කියලා. ෝ මේ තවත් ඒ වගේ සුන්දර අවස්ථාවක්. වෙසක් පෝය දවසේ අපිට දකින්න පුළුවන් ඉතාමත්ම සුන්දර දසුනක් තමයි අපි මේ දකින්නේ රුවන්වැලි ස අියස රුවන්වැලි සෑය අසලවෙසක් පෝය දවසේ ුණු ලස්සන අවස්ථාවක්. හොඳ ඒ විදිහ අලංකාරවත් බවක් එසත් පොය දවස අපිට දකින්න පුළුවන්. අපි බලමු ඊළඟ කවිය. දන්සල් තැන තැන හැදුුණා බෝසත් ගුණ පණපෙවුුණ සිල්සුුවදිින් සුවදවුුණ පන්සල කල එලිවැටුනාම් දන්සල් තැන තැන හැදුුණා බෝසත්ගුණ පණපෙවුණා සිල් සුුවදිින් සුුවඳ වුණා පංසල කල එලි වැටුණා දන්සල් තැන තැන හැදුුනා. හැම්ම තැනම වෙසක් පෝයට දුවේ පුතේ වල දැකලතියෙනව නේද දන්සල්දිනවා. හැම්ම තැනම දානි දෙෙනවා. ආහාරපාන බීම දන්සල් හාට පාන දන්සල් ඒ විදිහට පිවිධආකාරයේ දංසල් දෙනවා වෙසක් පෝයට බෝසත් ගුණ පණපෙවුණ බෝධිසත්වයන් වහන්සේ වගේ. බෝසත් ගුණ පණපෙවුණ කියල කියන්නේ බෝධිසත්වරු ගොඩක් දන් දෙනවා. ගොඩක් හොඳ දේවල් කරනවා සත්‍ය ප්‍රකාශ කරනවා අනිත් අයට උදව්පකාර කරනවා. ඉතින් වෙසක් පෝය කාලට වෙසක් පෝය නිමිති කරගෙන නිස්ස කොඩක්ේ දිහේ ෝසජ් ගති ගුණවලින් වැඩකරනවා එක තමයි මේ කවියේ මේ පදයෙන් කියවුණේ. ඊළඟට සිල් සුවඳින් සුවඳ වනාා හැම කෙනාම දෙසක් පෝය දවස්යට සිල් ගන්නවා. පන්සලේ සිල් ගන්නවා. ඒ නිසා හැම්ම තැනම සිල් සුවඳ විහිදිලා යනවා පන්සල කල එලි වැටුනාා මුළු පන්සලේම මිනිස්සු ගොඩාක් එකතු වෙලා හැමෝම සිිල් සමාදන් වෙලා බනදහම්. අසමින් සිටිනවා ඉතින් බලන්න කො වෙසක් පොය දවසේ තින් අසිරිය ගැන කියවන පද්්‍යපන්ති පස්සනි පද්්‍යිය පන්තිය තන්සල් හැම තැන මැහැදේලා බෝසත් ගුණවලින් පිරිච්ච මිනිස්ස එකිනෙකාට උදව් කරමින් ඉන්නවා සිල් සුවදීින් සුුවදවත් වෙලා පන්සල කලේලි වැටිලා හැම දෙෙනම සිල් සමාතන් වෙලා සුදුරේදී ඇඳ ගෙන එහෙම ඉන්නකොට ඉතින් වෙෙසක් පොය දවසේ අසිරිය අපිට මැවිල්ලා පේෙනවා දන්සල් තැන තැන හැදුුණා බෝසත් ගුණ පන්න පෙවුණා සිිල්සුවදිින් සුුවදවුණා පන්සල කල එලි වැටනාා ඉතින් එවිදිහට මෙතියත් මේ දංසලක් දෙන අවස්ථාවක් බීම දන්සලක්. ඉතින් එවිදිහේ දන්සල් හල දෙකලා ඇති ඊට පස්සෙ විබලන්න හැමෝම සිල් අරගෙන කලේලිය පැටිලා. හැමෝම සාදුනාද පවත්තමින් කොච්චර දෙනෙ කින්වද බලන්න ඉතිං වෙසක් පෝය දවසේ අසිරිය ඒවිදිහට අපිට බලාගන්න පුළුවන්. හොඳයි ඊළඟට හයවැනි කවියටත් අපි අවධානී යොමු කරමු. ගැටබෙර හේවිස දෙන නාන්ද කොඩි සේ සත්පීලාක්කූමේන්ද දෝතට මල් කන සුදු ඇද අප යන්න පෙරහැර දුටුුවද ගැටබෙරහේ විසි දෙන නද කොඩිසේ සත්න්විලක්කුමැද දෝතට මල් කන දුට් සුදු ඇද අප යන්න පෙරහැර දුටුුවද එෙසක් පොට ඒර හරයවා බලන්න අලංකාර වච් කරලා බෞද්ධ කොඩිවලින් සරසර පිදුලි බල්වලින් සරසලා ඉළඟට තවත් වචනයක් තිබුණා කොඩි සේසත් කොඩි කියල කියන්න කොඩි සේසක් කියන්නේ සේසත්වලට මෙතන සේසත් පමේ තියන්නේ සේසත් මේතියන්නේ සේසත් අර ධර්මචක්‍රය වගේ ලොකුවට රව්මට හතලතියෙන් අන්නේ වතමයි සේසත් කියන්නේ ඟට විලක්කු මැද විලක්කු කියලක යන්නේ ඉස්සර කාලයේ විදුලිය ඇතිබුණ නැහැනේ ඒ නිසා දැනටත් දළදා මාලිගාවේ තලදා මාලිකාාවේ පෙරහැරට ආලෝකයේ සපයාගන්නේ කොහොමද අලෝකයේ සපයා ගන්නන්නේ විලක්කු වලින් විලක්කු කියල කියන්න පොල්කටු දාලා ගිනිය ඇවිලෙද්දි එක කණ්ඩායමක් ඒවත් පෙරහැරේ තැනින් තැනින් අරං යනවා අන්න ඒවට තමයි විලක්කු කියලා කියන්නේ විලක්කු කියන්නේ පෙරහැරට ආලෝකයේ ලබා ගන්න් රාත්‍රකාරිලයේ පෙරහැරක් තියෙනකොට පෙරහරට ආලෝකයේ ලබා ගණ්ඩ පාවිච්චි කරපු උපකරණයක් තමයි විලක්කුව කියලා කියන්න ඒකට පොල් කටු දාලා මුණහරි තෙල්වර්ගයක් දාලා පත්තු කරලා ගොඩක් වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක කට්ටිය අරගෙන යනවා. හොඳයි දෝතට මල් ගෙන සුද්දුව ඇද දෝතට මල් අරගෙන පෙරහැරේ ගමන් කරනවා මෙතන ඇති පේනව ඇති පෙරහැටට සම්බන්ධ වඩ දරුව ඉන්නවා ඒ අය මල් අරගෙන ඉන්නව මේ මෙතනත්මල් වට්්‍යා කතීතියාගෙන ඉන්නවා ඉතින් ඒ විදිහට අප යන්න පෙරහැර දුටුුවද එවිදිට අස්සන පෙරහැරවල් යනවා වෙෙසක් පෝයට එක තමයි මේ කවීන් කියවුණි ගැටබෙර හේවිසි ගැටබෙර කියල කියන්නේ හේවිසි තමයි මේ නාද කරන්නේ නෑව දවුල තම් මැ්ටම කියන මේවා පාවිච්චි කල ඉට පස්සේ මැදිින් ටිකක් මහත දෙ පැත්ති ටික් පොඩිවට තියෙන බෙරයක්ක් තියනවා අ එක තමයි මෙතන සඳහන් කරපුගැට බෙර කියලා කිය ගැට බෙරේ කියලා කියන්නේන්න ඒ එකටගැටබෙරේ කියලා කියන්නේ අන්න එක හොඳයි ගැට බෙරහවිසි දෙන්න නද කොඩඩි සේසත් වීලාක්කු මැන්ද දෝතට මල්ගෙන සුදු ඇඳ අප යන පෙරහැරදුටු වද ඔන්න වෙසක් එකට වෙසක් අසිරයේ තවත් එකවස්ථාවක් තමයි පෙරහැර ගමන් කිරීම. ඉළඟට තවත් කවියක් පහංකුඩු හැඩ වැඩකොට දල්වමු එක් පිහවසට පුංචිසිතේමැවෙන සතුට සමා කළ නො හැකිය මට පහංකූඩු හැඩවැඩකොට දල්වමුවෙක් වීහවසට පුංචි සිතේ මැවෙන සතුට සමාකළනු හැකිය මට පහංකුඩු හැඩ වැඩකොට. පහංකූඩු කියල කියන්නේ වෙසක්කූඩු වලට එන්න මේ විදිහට වෙසක්කූඩු හැඩ වැඩ කරලා ලස්සනට හදන්ඩෝන බලන්න එක එක විදිහේ පහංකූඩු මේ වටම තමයි වෙසක්කූඩු සහ පහංකූඩු කියන්නේ පහංකූඩු හැඩ වැඩ කොට පහන් දල්ව අදී නිකම් අපි පහනක් පත්තු කරන්නේ නැහැ. බුදු හාමුදුරුවන් වෙනුවෙන් පත්තු කරන පහන දාට අපි පත්තු කරන්නේ මෙන්න මේ පිදිහට ලස්සනට හදාගත්ත වෙසක්කූඩුවක් ඇතුළේ. වෙසක්කූඩුවක් ඇතුලේ ඒ නිසා තමයි මේක පහංකූඩුව කියලා කියන්නේ. හංකූඩු හැඩ වැඩකොට. දල්වමු එක්වී හවසට හවස තම අපි පහංකූඩු දල්වන්. පුංචි සිතේ මැවන සතුට සීමමාක් කල නොහැකිය මට අපිට එතකොට දැනෙන සතුට සීමා කරන්න බැහැ මෙච්චරක්ද කියලා කියන්න බැහැ. අපිට ගොඩාක් සතුටු දැනෙනවා බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. ව ඒ වෙසක් පෝය දවසේ. හංකුඩු දැල්වීමෙන් ඇතිවෙන සතුට සහ පහංකූඩු ගැන අලංකාරවත් කවිය. පහංකුඩු හැඩවැඩකොට දල්වමූක් වීවසට පුංචි සිතේම වෙන සතුට සමාකල නොහැකිය මට හොඳයි ඊළඟට අටවෙනි කවියයටට අප යවධානය යොමු කරමු. බලන්නක බෝසත් සිරිතේයගනා දසුන් මවන මන්න බන්ධීනා තොරනේ විසිතුරු දකිනා සිත් සතුටිං ඔපවැටුුණ තොරන තොරන් තොරන කියල කියන්නේ එසක්කකට තියෙන තවත් විශේසංගයක්. ජාතක කතාවල බෞද්ධ කතාවල තියෙන කොටස්සර කියෙන මේ විදිහට රූපරාම ඇදලා ඒ විතුලිබුබුලුවලින් ආලෝක වච් කරලා බුදුරජාණන් වහන්සේගේ පින්තූරයක් මැදින් නිර්මාණය කරලා ඇඳලා ඒවිදිහ ලස්සන තොරන් ඒ තොරං වල ලස්සනට චිත්‍ර ඇඳලා තියෙනවා අලට පේන මැතිඒ ඇතින් පේන චිත්‍ර ඒ හැම එකක් ගැනම විස්තර කියමින් ලස්සන ගායනා ඉදිරිපච් කරනවා තොරණ විස්තර කවි කියන්න බිරිඳදු කියන්න පුළුවන් අය ඒ තොරණේ තියන කොටුබල තියෙන විස්තර ලස්සන්ට කියන ඒ විදිහ ලස්සන තොරංකිහිපයක් තමයි මේ ඔයාලා දකින්නේ. ඒ ගැන කියවන ලස්සන කවය තමයි මේ බෝසත් සිරිතේ අගනා බෝසත් සිරිතහා සම්බන්ධ වටින දසුන් මවන මන බඳිනා අපේහිත් ඇද බැඳගන්නා විදිහ දර්සනවලින් යුක්තයි මේ තොරණේ තියන චිත්‍ර සිත් සතුටිං ඔප වැටුනාා අපේ හිත් ඔප වැටනවා සතුටිං පිරිලා යනවා. බෝසත් සිරිතේයගන දසුන්මවන මන බන්දිීනා තොරණී විසිතුරු දකිනා සිත් සතුටිං ඔපවැටුනා ඒ විදිහට වෙසක් පොහදවස තොරණී අසිරිය. අපි කියලා දෙනවා තවත් කවියක් තියනව කර්ති බලමු බෝසත් ගුණ පිරි මුතු පට පලදා අප ගේගෙලවට ජීවත් උවහොත් හැම විට ඒ අයි වේසග දින්නේ සත්තුට බෝසත් ගුණ පිරි මුතු පට මුතුපටක් මුතුවලින් හදපු මාලයක් වගේ අපි ගෙලවට පළදාගන්නට ඕන මුණවද පෝධිසත්වයන් වහන්සේගේ උතුම්මූ ගුණවලින් අනිත් අයට උදවූපකාර කිරීම හැමෝම සමගෙන් සතුටින් කටයුතු කිරීම උත්සාහයෙන්වීරීෙන් කටයුතු කිරීම එහැම දෙයක්ම අපේ ජීවිතයට එකතු කරගත්තොත් බෝසත් ගුණ නැමති මල්මාලාව මුතු පොට අපේ කෙලට පළදාගත්තොත් පලදා අපගේගෙලටේ බෙල්ලේටේට දාගණ්ඩෝන මොනවද රත්තරංවලින් හදපු මාලයක් ද නැහැ බෝසත් කුණවලින් පිරිච්ච ජීවිතයක් බවට අපේ ජීවිතය පච් කරන්න ටෝන පච්කරගන්නටෝට ජීවත් වුවහොත් හැමවිට ඒ විදිහට බෝසත් ගතිගුණවලින් පිරුණු හිතක් ඇතිව බෝසත් ගතිගුණවලින් යුක්තව ජීවත්නොත් ජීවත්වෙනවනම් අන්න ඒක තමයි වෙසක් පෝය දවසේ සතුට පවට පත්වෙෙන්නේ. ඒවිදිහේ යහපත් වූ බෝසත් ගතිගුණවලින් ජීවත්වෙන මිනිස්සු බිහි කරන්න තමයි. මිනිස්සුන්ට යහපත්දේවල් කියල දෙෙන්ඩ තමයි සිදුහත්්කුමාරයේ පොතුුණනි සිද්ධ හරත තාපසතුමා බුද්ධත්වයට පත්වුණි. ඒ දේවල් හැම එකක්ම දේශනා කරලා කියලදීල තමයි අවසානයේදී උන්වහන්සේවෙ සක් පෝය දවස්සීම පිරිනිවන් පෑවේ. අන්න ඒ නිසා උන්වහන්සේට ගෞරවයක් විදිහට අපි බෝසක් ගතිගුණවලින් අපේ ජීවිතය පුරවාගන්නට ඕන. ගලන්නකො වෙසක් පෝයට කරන තවත් විශේෂ කාරණාවක් තමයි බොදුගී ගායනා කිරීම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා වෙන ගුණ ඇතුළත් වෙන කීත ගායනා කරමින් හරිම සතුටිං හරිම භක්තියෙන් හරිම ගෞරවයෙන් බැතිගී ගායනා බොදුගී ගායනාතියත් සිද්ධ කරනවා ඒවගේ අවස්ථාවක් තමයි මේ තියෙත්න්නේ. හොඳයි අපි වෙසක් පොෝය දවසේ තියෙන සුන්දරත්වය ගැන ගොඩක් දේවල් කතා කළ ඉගෙන ගත්තා. ඒ ඇසුරෙන් පුංචි ක්‍රියාකාරකමකුත්තියෙනවා අපි බලමු මොකක්ද කියලා වෙසක් පොහෝ දිනයෙහි බුදුරජාණන් වහන්සේගේ චරිතයෙහි සිදුව වැටගත් සිදුවීම් තුනල යන්න. සිද්ධහර්ථ කුමාරයාගේ උත්පත්තිය ළඟට සිද්ධහරථතාපසතුමාගේ බුද්ධත්වයට පත්වීමේ අවස්ථාව බුද්ධත්වයට පත්වීම හිළඟට. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සිදුහත් කුමරුයි පදීම සිදුහත් තාපසතුමා බුද්ධත්වයට පත්පීම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම කියන අවස්ථා වන තමයි වෙසක් පොය දවසේ සිද්ධ වෙච්ච විේෂස කාරණ ෞ්ධයකු වශයෙන් වෙසක් පොහෝ දිනහි ක්‍රියාවට නැගේ හැකි ආගමක කටයුතු තුනක් ලියන්. අපිට ආගමක කටයුතු තුනක් මෙතනදී ලියන්න පුළුවන් වෙසක් පෝය දවසේ ක්‍රියාත්මක කරන්න පුළුවන්දේවා සමාදන් වෙන්න පුළුවන්. ධර්ම දේශනාවක් සංවිධානය කරන්න පුළුවන්. තව මුළුවද පෙසක් පොහෝ දිනහි ක්‍රියාවට නැගේ හැකි ආගමක කටයුතු. පහංකූඩු නිර්මාණය කිරීම පහංකූඩු නිර්මාණය කිරීම සිල් සමාධංවීම පහංකූඩු නිර්මාණය කිරීම ධර්ම දේශනාවන් පැවැත්වීම දන්සල්දීම ඒ විදිහේ ආගමික කටයුතු අපිට තුක් මෙතැනදී ලන්න පුළුවන් හොඳයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට ගෞරව දක්කවමින් පුද පූජා පැවැතිවීම සඳහා ඔබ නිවසේ වෙසක් පොහය දවස කරන සැරසිලි මොනවාද. පෙසක් පොය දවසට කරන සැරසිල් පහංකූඩු වලින් නිවස සරසනවා. ඊට පස්සේ බෞද්ධ කොඩි ඔස වලා අපි සරසනවා අපේ නිවැ සරසනවා. එවගේම තවත් අපේ නිවස සරසන්ඩ පාවිච්චි කරනවා තොරණ ආදිය හදලා අපි නිවෙස් සරසනවා. තොරණ අපට පුළුවන් විදිහට පුං්චුවට හදලෝ ඒ විදිහට සරසනවා. ඊට පස්සේ බුදු මැදුර සරසනවාි. බුදු මැදුර සරසනවයි වගේ පහන්වලින් අපේ ගෙවත්තේ පාරේ හැමතැනම පහන් ආලෝකයේ දල්වෙලා පහන්වලින් නිවස අවට සරසනවා. ඒ විදිහෙදේවල් පය දවස අපි සිද්ධ කරනවා ඔබගේ මිතුරකුට යයි ජැවීම සඳහන් සුදුසු වෙ අසිරි පතක් නිර්මාණය කරන්න වෙසක් පොයට අපි සුබ වෙසක් මංගල්ලයක් වේවා කියලා වෙසක් පත් ජවන වෙසක් පත්‍ය වනවා ඒකදී බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල හා සම්බන්ධ සිදුහත් කුමරුගේ උපත සබුද්ධත්වයට පත්වීම පෑමකයෙන් අවස්ථාතු වන යොදාගන්න ලස්සන චිත්‍රයක් ඇඳලා ඒකේ ලියල වෙසක් උතුම් වෙසක් මංගල්ලයක් ඒවා කියල ලියලා ජාලුවත් ජාලුවෙක්ට යොමු කරන්න පුළුවන් විදිහට ලස්සන චිත්‍රයක් ලස්සන වෙසක් ආසිරිපාත්‍රයක් ආසිරිපතක් අපිට හතාගන්න පුළුවන්. හොඳ ඒකත් ඔයාල්ලට කරන්නට පුළුවන් දෙයක් ඊළඟට පුහුණුවට කියලා ගාථාවක් තිේෙනවා ඒ ගාථාවත් ලා අපි පාඩම අවසන් කරමු හොඳයි මම කියන කොට හොඳින් අහගෙනන්න ඊට පස්සේ ඒ අනුව කියලා මේ ගාථාව නිවැරදිව කියන්න පුරුදු වෙන්න. සුකහෝ බුද්ධහානං උපාදෝ සුක්හා සදධම්ම දේසනා සු සංගස්ස සාමගගි සමගානං තපොසුක්හෝ මම අයිත්ව තව කියන්නම් සුක්හෝ බුද්ධානං උප්පාදෝ සු සද්ධම්ම දේසන සංගස්ස සාමගගී අමංගනං තපෝ සුක්හෝ මේ ගාථාව කියද්දි. සුක්හෝ කියලා සුකෝ නෙවෙයි මහප්‍රාණ කයන්න තියෙනෙ සුක්හෝ කියලයි කියන්නට ඕන්. බුද්ධානන් කියද්දිත් බුද්ධානන් කියලා නිකම්ම කියන්නේ නැ. මෙතන මහප්‍රාණ දයන්න තියෙන ගසා බුද්ධානන් කියලයි කියන්නට ඕන්. ඊළඟට මෙතනත් සුකහා කියලා තියෙනම එතනත් සුක්හා කියලයි කියන්න ඕන සුක්. සුකා කියල නිකම්ම කියන්නේ නැ. ඉළඟට සද්ධම්මාන් කියන තැන මහප්‍රාණ දායන්න සද් දම්මන් කියලා නෙමෙයි සද්ධම්මන් කියලයි කියන්නට ඕන. ඉළඟට මෙතනත් උඩින් හම්භ වෙච්ච වච්චනය හම්බවෙන ළඟට සංගස්ස කියන තැන සංගස්ස කියල නිකම්ම ගයන්න කියන්නේ නහ මහප්‍රාණ ගයන්ගහ අකුරතියෙනවා එනිසා උච්චාරණි කරන්නටෝන සංගස්ස සාමගගී කියලා. ඉළඟට සමක් ගානන් තපෝ. සුකහෝ කියන වච්චිනය නැවත වතාවක් හිතෙනවා. සුකහෝ බුද්ධහනං උප්පාද සුකහා සද්ධම්ම දේසන සුකහා සංගස්ස සාමගගී සමගානං සුක්හෝ ඒ විදිහට නිවැරතිබ ගාතාව කියන්නට පුරුදුවෙන්න ටඕනා නිවාර්රම ඒ ගාථාවනුත් පාඩම් කරලා හොඳ දරුව බවට පත්වෙන්නට ඕන ඒ ගාතාවන් හොඳට මතකතියාගන්නටත් තෝන. හොඳයි හරි අපූරු දහම් පාත්සලේ හතරවෙනි ස්ශ්‍රේණයේ පස්වෙනි පාඩම පෙසන්ගේ අසිරිය පෙසක් අසිරිය පිළිබඳවයි අපි කතා කළේ හොඳයි ඊළඟට හයවෙනි පාඩම පිගෙන ගනිමු දුවලපුතා ල හැම දෙනාටම තෙරුවන් සරණයි.